ಕ್ರೀಡಾವಟಿ ಆದರಿಂದಿನ ಹಗ್ ಸ್ಪೋರ್ಟ್ಸ್ ಹಗ್ ಅದಾಪಿ ಅವಧಾನಿಯಮು ಕರನ್ನೇ ಕ್ರಿಕೆಟ್ ಬೇಸ್ಬಾಲ್ ಮಲ್ಲ ಕ್ರೀಡಾ ಸಹ ನೆಟ್ ಬಾಲ್ ಕ್ರೀಡಾವ ಸಂಬಂಧಿ ಶ್ರೀಲಂಕಾವ ಸಹ ಬಾಂಗ್ಲಾದೇಶಯ ಸಮಗ ಪ್ರಗತಿ ಎಗ್ನಿ ತರಂಗಾವ ಶ್ರೀಲಂಕಾವ 2-1 ಸಪರಾಜಿತ ಪಾತ್ರ ತರಂಗಕ್ ಪರದುನಾವ ಹೇತುವ ವಿನಿಶ್ಚಯ ನೋನಟ ಏಮ ಅಡುಪಾಡು ಉನ ಹೆಬೈ ಅಪಿ ಅಪಿ ಕರಗತ್ತು ಅಡುಪಾಡು ಗನ ಹಿತನ ಪೆತುಂಗೆ ದೇವಿಯಾಮ ತೆವನ ವಿನಿಶ್ಚಯ ಯಮು ಕಲಾನ ಪೆತುಂಗೆ ದಾಯಕತ್ತೆ ಮೇ ತರಂಗೆ ತೀರ್ಣಿ ವಿನಾಶಕರಣಟ ತಿಬುಡು ಹೆಬೈ ಅವಿಷ್ಕ ಸಹ ದಗಪಂದ್ಯಾನ ತಿದನೆ ಪ್ರದಾನ ನೋಗನ ಚಿತಕೊಂ ತನ ತೀರುವೆ ವೆದಗತ್ತು ವೇಗ ಪಂದ್ಯ ಗನ ಹಿತಲ್ ಬಡಕರ ಕಂಡೈಮೆ ಅವಿಷ್ಕ ವಿನುವಟ ಕಮಿದು ದಗಪಂದ್ಯವನ್ನ ದೆದನಿಕ್ ಸಹ ಚಾಬಿ ಕರಾರಾತ್ನ ಇಡಾಕರಣ ತಿಬುಡು හැබැයි පෙරදුනාට පස්සේ අපි පෙරදීමට හිත හදාගන්න කියන කතා නැතුව පෙරදින නැතුව ක්‍රීඩා කරන්න කොහොමද කියන කාරණේ හිතන එකයි වැදගත්. ඒ වගේම එක් දින සුරතාවේ නිවාවේ මුස්පිකා රහින් ඇන්ජලෝ මැතිව්ස් කාලේ ඉක්ම යාමේ දැවීම හාස්‍ය ලක් කරමින් රංගනයකදී නයිට සන්ටෝ ඒටි තරම් කැමැත්තක් දැක්ුවේ නැහැ. විශේෂ තරගයේ නිමාවේදී ඇන්ජලෝද මෙදිහත් එදීම ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නඟ දක්වමින් ඇන්ජලෝ දවා ගැනීම ගැන බංග්ලාදේශයේ හැසිරීම හාස්‍ය ලක් කරා. මේ වැදගත්ම දේ තමයි අද්දකීම් සහිත ඇන්ජලෝ සහ මුස්පික තම වයසත් එක්ක පරිණත වී නැති බව පෙන්වන්නේ. හොඳ දනාම ජාතික කණ්ඩායම් වල නායකත්වය දැක්වූ ක්‍රීඩක. ඒ විදිහට මේ ආකාරයෙන් හැසිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට යහපත් කක්නවන බව අපේ අදහසයි. ඉසිම් මනිතු හසරංගගේ හැසිරීම හමුවේ ඔහු නැවත වරදකට හසු වී තිබෙනවා. ඒ නිසා ඔහුට බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙක අහිමි වෙනවා. එසේ අහිමි නොවුණා නම් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමට වනුදුරේ සේවය සහ නායකත්වය අහිමි වෙන්නේ 20-20 ලෝක කුසලන තරඟාවලියේ මුල තරඟ 4. සමහර මේ වෙලාවේ ටෙස්ට් තරඟ වලින් සමුගෙන හිටපු වනිදු නවත ඒ සංචිතයට කැඳවා ඔහුට පැනවෙන්න තිබුණු දඩුවම නිසා ලෝක උසනා තරංගාවලිය අහිමි කර ගැනීම වළක්වා ගන්න කටයුතු කළ බව කියනවා. ඒකද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමහර චෝදනා කරනවා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තමන්ගේ ක්‍රීඩකයෝ වෙන සටන් කළේ මේ මොහොතේ විතරක් නෙමෙයි. අජර රණතුංග තමයි ඉතිහාසයේ ක්‍රීඩා පිටියේ ඇතුලේ වැඩියෙන්ම මිනිසුරට අඩන්තේට්ටම් කරපු කෙනා. ඒක මුරලි වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් කියලා අපි ප්‍රශ්නයේ ස්වභාවය පෞද්ගලික තමන්ට අයිමි වේදනාව වළක්වා ගැනීමට අර්ජුන කතා කිරීම නිසා ඔව්ව ඉතා ඉහලින් අගය කර. හැබැයි විනිසුරුව සහ ක්‍රීඩකයා අතර තිබිතු සම්බන්ධය පැත්තෙන් ගැන කතා කළොත් අර්ජුන නිවැරදි නැහැ. ඒ වෙලාවෙත් අර්ජුනට එරෙහිව ආපු බලපෑම අවම කරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළා. මුරලි වෙනුවෙන් සටන් කළා. උපුල් තරංග වත්මන් සභාපතිවරයා ක්‍රීඩා කළ අවදී තහනම් උත්තේජන චෝදනාවට ලක් වුණාම එහි දඩුව මඩු කරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළා. මේ නිසා වනුදුගේ විනය විරෝධී හැසිරීම වෙනුවෙන් පණින රිලවුන්ට ඉනිමම් බැදීමක් ලෙස වනුදුර සීමා නොකර රටක ක්‍රීඩා පරිපාලන ඒ රටේ ක්‍රීඩාවේ යහපත් ඵල වෙනුවෙන් වනුදු ලෝක උසනා තරඟාවලිය පුරාම ශ්‍රී ලංකාව නියෝජනය කරනු දැකීම සඳහා ගත්තු තීරණයක් හැටියට ගත්තම ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ සැලසුම් සහගතව කරා නම් ඒට ක්‍රිකට් ලෝලීන් හැටියට අපි ස්තුතිවන්ත විය යුතුයි. හැබැයි රටක විනය ලෝකයට පේන තැන වෙන පිටතනේ හැසිරීම දැනට වඩා බරට හිතර ගන්න ක්‍රීඩකයන්ට අභ්‍යන්තර සීමාන් පැනීමට සිදුවේ. ඔවුන්ට අභ්‍යන්තර වශයෙන් දඩුවම් ලැබෙන ක්‍රමයක් ගැන හිතන්නත් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් විනය භාර නිලධාරීන් ඒ ආකාරයේ සැලසුමක් හදන්න හදන හැටි නැත්නම් සැලසුමක් ක්‍රියාත්මක කරන්න හදන හැටි ගැන අපි අවධානයෙන් ඉන්නවා. ශ්‍රී ලංකාවේ බේස්බෝල් කටගෙන් 4 දෙනෙක් සහ බේස්බෝල් පුහුණුකරුවෝ කැසු ලීග් නම් වූ ප්‍රෝ ලීග් තරඟාවලිය ජපානයේ පැවැත්වෙන එම ලීග් තරඟාවලියේ නියෝ ඒෂියා ප්‍රොෆෙෂනල් බේස්බෝල් කණ්ඩායමට සේවය ලබා දෙනවා. ක්‍රීඩකයන් 4 දෙනා සමිර රත්නායක, රොෂාන් ලක්මාල්, අසංක ලක්මාල් සහ ශෂික දුල්සා. පුහුණුකරු දවිත් මල්ලවාරච්චි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හුරු පුරුදු පුහුණුකරුවෙක් වන
හිටපු ශ්‍රී ලංකා ජාතික පුහුණුකරුවෙකු කසුතෝ නොනාකා තමයි නියෝ ඒෂියා ප්‍රොෆෙෂනල් බේස්බෝල් ලීග් සභාපතිත්වය දරන්නේ. එහුගේ කණ්ඩායම. ඒ අනුව ඔහු තමයි මෙරටේ බේස්බෝල් සම්බන්ධයෙන් වැඩ කරලා ඇති කරගත්තු ආදරයට ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට මේ අවස්ථාව ලබා දෙන්නේ. අපි කසුතෝ නොනාකාට ශ්‍රී ලංකා බේස්බෝල් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නැත්නම් ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩා වෙනුවෙන් ආචාර කරනවා හිසනවා. ලකන් න්‍යූස් වෙබ් අඩවිය මෙවර හටහරහා දීමේ තරංගය නුවරළියට අරගෙන යන බව දැනගත් පළමු මොහොතේම යෝජනාවක් කරමින් පැවසුවා එහි ඉපිද රට වෙනුවෙන් දුබු මිනිසුන්ට ඒ බිමේදීම යම් හරසරක් දැක්වීමෙන් ඒ ප්‍රදේශයේ ක්‍රීඩාව සඳහා යම් ආකර්ෂණයක් ලැබේ. ඒ ධනාත්මක ප්‍රචාර දක්වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ෂෙමල් ෆර්නැන්ඩෝ මහාචාර්ය රියල් අඩ්මිරාල් ෂෙමල් ෆර්නැන්ඩෝ ආසියාතික මට්ටමේ ජයග්‍රහකයෙකු හේතන් චන්ද්‍රදාස් සහ දකුණු ආසියාතික පදක්කම් ලාභියෙකු ලයනල් සමරජීවත යම් හරසලක් ඒ තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ඇතුළේ ලබා දෙන්නට කටයුතු කළා. ජය සංකේත ප්‍රධානයට ඔවුන් එකතු කරගත්තා. දැන් දශක දෙකක කාලයක් ලාංකීය දුරදිව මිසවුල කැපීපෙන RMS පුෂ්පකුමාර මේ රට හරහා දීමින් ජයගත්තා. හරියටම ඔහුට 41 වන විට එළවෙනදා තමයි මේ තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගනිමින් හැකියාවට ආත්ම විශ්වාසයට වයසට අභියෝග කළ හැකි බව පුෂ්ප ඔප්පු කළා පෙන්නන. මලකඩ ශිෂ්‍යයෙක් බ්ලැකි යන ආදරණමින් හඳුන්වන පුෂ්පෙත් අවුරුදු 41 දී ධාවනපතේ දුවනකට වඩා ක්‍රීඩා භාරයට පුළුවන් නම් මේ මිනිසයා රටට කරපු සේවයට රටට ගෙනත් දීපු ජයග්‍රහණ වලට යම් උපහාරාත්මක සමුගැනීමක් දී ක්‍රීඩාවට වෙනත් ආකාරයකින් සම්බන්ධ කරගන්න එය අපූරු වැඩක්. අපි බලන් ඉන්නවා ක්‍රීඩා සංවර්ධන පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දිහා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා දිහා වගේම ක්‍රීඩා අමාත්‍යවරයා දිහා දැකීගේ ඒ අපූරු ධාවනයට කුමන ආකාරයේ හරසලක් දක්වයිද කියලා. බැකී ඇතුළු රට හරහා දීමේ ජයග්‍රහකයන්ට කාන්තා අංශයේ ජයගත් ශාමිනී හේරත් ඇතුළු ජයග්‍රහිකාවන්ට ලංකා නිවුස් වෙබ් හදවතින් සුවපතක්. ඒ වගේම ශ්‍රී ලංකා නෙට්බෝල් සංස්කෘතියේ උඩු යටිකුරු කරන වෘත්තිමය ලීග් තරගාවලියකට ප්‍රවේශය මාර්තු 23 සහ 24 යන දෙදෙන තුළ ලැබෙන්නට යනවා. ඒ අලුත් තරග අත්දැකීම සෞදි අරාබියේ ක්‍රීඩාව සහ ප්‍රජාසත්කාර වෙනුවෙන් ලියාපදිංචි ආයතනයක් වන ශ්‍රී ලයන්ස් ශ්‍රීලංකාවේ ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවේ තරඟකාරීත්වය සහ වෘත්තමය ස්වභාවය ඉහළ දැමීමට ක්‍රියා කරන්න මුල පුරන මොහොතක් හැටියට තමයි මේ තරඟාවලිය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ගැන කතා කරන්න හැවුලොස් ක්‍රීඩා සමාජය පදනම් කරගෙන පැවති මාධ්‍ය හමුවේ දසුන් තමයි ඔබ මේ දකින්නේ. මාර්තු 23 සහ 24 කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ අලුත් අත්දැකීම නැත්තම් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාව සංවර්ධනය කරන්න දායක වෙන අලුත් අත්දැකීම නැත්තම් ක්‍රීඩාවට දිරි දෙන්න උත්සාහ කරන අලුත් අත්දැකීම විඳ ගන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒකේ දින දෙක තුල සාන්ත ජෝසප් ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ මේ තරගාවලිය අත්විඳින ලෙස. ඉතින් අද දවසේ අපි සමු ගන්නවා ඔබට සුබ සතියක්.